ෆස්ටුවේ ගනේ මේක මම ඒසියක බියා කලින් එනට ඒ මැච් සෙල්ලං කරේ නෑ. කොමරි මේකේ ෆස් මැච්චගේ මම විකට් පහක් ගත්තා ෆස් මැච්චගේ මැච් බැක්. ඉටසේ සකන් මැච්චටාවම මගේ ලොකුඩාගට්ට ඇතිවුණේ මේ කොහොමරි මං මුලින්ම මේකට එනකොට තිබුණා මගේ මේකේ කොහමරි බෙස් බෝල වෙනවා කියලා. ඉටස මම මේ සකන් මැච්චගේ විකට් දහයක් ගත්තා ෆස්ට නිස් පායි සකන් නිස් පායි. ඒක ලොකු මේකක් වුණා මැච්චක දිනපුහින්ද ගොඩක් සතුරුයි මගේ ප්‍රෝමන්ස එක වැදගත් වනා කියලා මැච්චේ දින. ඇටසේ ඕඩියයි සීරස් එකට ආට පස්සේ ෆස් මැත්තුනට වැස්සා ගොඩක් එකින්ද ලොකුවට බෝල්ගන්න හම්බුන් නෑ ඕවස් තුන තුනේ තමයි දාන්නම් ඒව විකට් නෑ. ඉට පස්සේ හතරනි මැච්චගේ විකට්ස් තුනක් ගත්තා. ඒ මැච්චගත් වැහලා මෙයා වුණා. ඉටසේ අන්තිම මැච්චගේ කවිකට් එකයි අපි මැච්චේ දිනලා කොහමරි සීරියස් එක වින් කරා. සතුරුයි ගොඩක් මට හම්බුණා මම ගැහුවේ ටීම් ලූ එකට අන්ඩර්19 ටීම් ලූ එකට. අපිට ෆස් මැච් හම්බුණේ සීසිසි ඒකේ ඉන්දියා අන්ඩර්19 ශ්‍රී ලංකා ගහපු ප්ලේයර්ස්ලා ඉන්දියා ඒ ටීම් ගහපු ප්ලේයර්ස්ලා ඉන්දියා. ඉතින් ඒගොල්ලොත් එක්ක ක්‍රීඩා කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා මම. මම ෆස් මැච් එකේ විකට් ෆස්ට් ඉනිංස් විකට් 6යි සෙකන්ඩ් ඉනිංස් විකට් 3යි මැච් බෑග් එකට 9ක් ගත්තා. ඊසේ සෙකන්ඩ් මැච් එකට ආවමත් ඒකේ ඒක තිබුණේ BRC එක. ඒකෙත් ඉන්දියා අන්ඩර්19 ශ්‍රී ලංකා ගහපු අය ඒ ටීම් ගහපු අය ඉන්දියා. ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒකෙත් මම මැච් බෑග් විකට් 5ක් ගත්තා ෆස්ට් ඉනිංස් 4යි. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඇත්තටම කොළඹ ක්‍රිකට් එකයි කළුතර ක්‍රිකට් එකයි බලද්දී ටිකක් ලොකු ගැප් එකක් තියෙනවා. මොකද කොළඹ ගොඩක් ක්‍රිකට් එක යන්නේ ටර්ෆ් එකේ. අපේ ගොඩක් ක්‍රිකට් යන්නේ මැටින් එකේ. එහෙම වුණාට ඒක ලොකු මේකක් වුණා මේ මට. මම කොළඹට ආවට පස්සේ මට තේරුණා එහි ගාව ක්‍රිකට් එකට වඩා මේක ගොඩක් උඩින් දින්නේ කියලා. ඒකට හැඩගැන්න අමාරු වුණා ටිකක් මුලින්. ඊට පස්සේ දැන් මම මාස 3-4ක් ඉඳන් කොළඹ ට්‍රේන් කරන්නේ. ඒක හින්දා දැන් මට ලොකු මේකක් තියෙනවා මේ කොළඹ සෙල්ලම් කරන්න. මම මුලින්ම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ 3 වසරේදී. තාත්තා තමයි මාව මුලින්ම අරන් ගියේ. ඊට පස්සේ මම එතකොට මට ස්කෝල් ටීමේ ප්ලේස් තිබුණේ නැහැ. මම නිකන් ඇකඩමි සෙල්ලම් කරේ. ඊට පස්සේ ග්‍රේඩ් 4 ඉඳන් මාව අන්ඩර්13 බී ටීම් එකට සෙල්ලම් කරා. ඊට පස්සේ ඉඳන් ග්‍රේඩ් 5 වල ඉඳන් ඒ ටීම් එකේ බැට්ස්මන් කෙනෙක් විදිහට සෙල්ලම් කරේ. ඊට පස්සේ මගේ අන්ඩර්13 ලාස්ට් එකේ මම අන්ඩර්15 ගැහුවා. ඒකින් තමයි ලොකු වෙනසක් වුණේ මට ඒකේ බෝල විදියට ගහලා. ඒකින් තමයි ලොකු වෙනසක් වුණේ. ඊට පස්සේ මම අන්ඩර්13 ලාස්ට් එකේ බිග් මැච් ගෙහුවා. දැන් මම බිග් මැච් 4ක් සෙල්ලම් කරලා තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා මම. අර මගේ ක්‍රිකට් වෙනස් වුණේ අර අන්ඩර්13 ලාස්ට් එකේ අන්ඩර්15 ගහපෙන්න. ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා ඇත්තටම ලෙෆ්ට් ආමස්ලා. මට කලින් අන්ඩර්19 ගහුවා ඉන්නවා ඒ ටීම් ගහන අය ඉන්නවා. ඉතින් මට ලොකු ටාගට් එකක් තියෙනවා කවදරි කියන්නේ ළඟදිම ලංකාවට ගහන්න ඕන කියලා. ඒ කියන්නේ ලොකු කාලයක් යන්නේ නැතුව. ඉතින් ඒකට තියෙන බාධක ඔක්කොම මේව කරගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා කොහොමරි ලංකාවට ගහන්න තමයි බලාපොරොත්තු. මගේ ලොකු ටාගට් එකක් තියෙනවා 2020 වර්ල්ඩ් කප් යන්න. ඒට කලින් ඉතින් ඒට කලින් තියෙන ටුවර්ස් වල හොඳට කරන්න ඕන. ටුවර් එකෙන් ටුවර් එකට යන්න ඕන. තව ස්කූල් සීසන් ස්කූල් මැච් ගොඩක් ගහන්න හම්බෙන්නේ නැති වෙයි. හම්බෙන මැච් වල හොඳට කරලා ස්කෝල්ඩ් අධ්‍යයක් කරලා තමන්ට අධ්‍යයක් කරගෙන රටට අධ්‍යයක් කරන්න තමයි බලන්න. ඩැනියල් විටෝල් ලෝකේ ඉන්න හොඳම ලෙෆ්ට් ආම් එක ෆුට්බෝල් රියල් මැඩ්. මම ක්‍රිකට් ඉගෙන ගත්ත විදියයි මොකද්ද කරන්න ඕනි කියලා එයාට කියලා ෆිල්ම් බලන්න යන්න. රුවන් නෙට්යාර් iPhone Instagram බෙන්ස් කෙත්තරම් ලෝඩ්ස් නූඩල්ස් ෂර්ට් වැඩිපුර නිදාගන්න බඩට ගහන්න TV සීරියස් බලන්න අඩුයි. දෙවෙනි දඟය ගෙදර තම හිස්ට්‍රි තම රොයිය කියලා 96 වර්ල්ඩ් කප් එක ජෝයි රුත් ටෙස් මුම්බයි ඉන්දිය රූන් රොයල්ස් මන්කාඩ් නලින් සිල්ව. එක වාරක් මම බෝල් කරද්දී ඩ්‍රයිව් කරපු එකක් ඇවිල්ලා මගේ මෙහෙම නල්ලේ වැදුනා. මට 100 නැති වෙලා ස්පිඩ්ලා යන්නේ. අන්ඩර්19 බංගලේ ස්ටෝර් එක ඒගොල්ලෝ විකට් කීව අක්බර් අලි බෝල්ට් ටිප් කැච් ෆ්ලිප් එක බංගලේ ස්ටෝර් එකේ සෙකන්ඩ් ටෙස්ට් මැච් එක ස්කෝල් ඉන්දියා තාර කියලා චමල් විජේසිං කමිල් විශාර මිඩෝන් මිඩෝ සම්මෝෂාන අවුට් කළේ.
මේ දැනට එන්න මුලින්ම තාත්තර තෑන් කරන්න ඕනේ තාත්තම මෙදැන්ට එන්න ගොඩක් මේ කරේ ඉලස්සේ අම්මයි තාත්තයි මල්ලි මගේ කෝචස්ලා පොඩිගාලිදං කෝචස්ලා උදවර යිස්කෝලි කෝචස්ලා ඉරස දිස්ට්‍රික් කෝචස්ලා ප්‍රවිංශල් කෝච් මෙතැන් ටහඩ පස්සේ කොළම කෝචස්ලා ඔක්කොම උදව්ගරාමට මෙ තැනටේ.